අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නව දිල්ලිය තවත් සතියකට වැසේ දේශපාලනය කරන්න පුළුවන් පස්සේ රටකට වදුරක් ආපු වෙලේ සියලු දෙනා එක්ව කටයුතු කරන්න ඕනේ රාජ්‍ය ඇමති ජානක කියයි විනාශයට යන ස්වර්ණපාලි ගම ඉපැරණි ගල්සරොව්ව ප්‍රථමයෙන් නවදාහනය දේශීය පුවත් වෙත මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 වෙනි වාර්තා වුණා ඒ අනුව ආසාදිතයින් 1716 දෙනෙකු හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ මේ අතර කොවිඩ් හේතුවෙන් මියගිය තවත් මරණ 9ක් පිළිබඳ තොරතුරුද වාර්තා වූ අතර 33 හැවිරිදි තරුණයෙකු දේ අතර සිටින බවයි වාර්තා වන්නේ गत वू पै विसिहातरक काले तुल मेरट कोविड इतिहासे वेडिम आसादितीन गणन ईये दिनेन वार्तावुना ए आसादितेन 1716ක් ලෙසයි එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 375ක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158ක් වාර්තා වූ අතර ඉතිරි ආසාදිතයින් සෙසු දිස්ත්‍රික්කවලින් හමුව තිබෙනවා එමෙන්ම කොවිඩ් ආසාදනයෙන් මෙරට තුල සිදු වූ තවත් මරණ 9ක් පිළිබඳ තොරතුරුද ගත වූ පැය 24න් වාර්තා වුණා ඒ අතර 33 හැවිරිදි තරුණ පුද්ගලයෙකුද කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා මීට අමතරව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අනුවාලිපුරම් ග්‍රාම සේවා වසම් දෙකද හුදෙකලා කර තිබෙනවා එමෙන්ම පානදුර ප්‍රදේශයේ වලාන උතුර වැකඩ උතුර කිරිබේරිය සහ මාළමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කර තිබෙනවා එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින ග්‍රාම සේවා වසමද හුදෙකලා කළ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර කැප්පෙටියාපොළ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වී තිබෙනවා මේට පෙර ආරක්ෂක නිලධාරියෙකු හටද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඉන් අනතුරුව බැංකුව තාවකාලිකව වසා දමා කාර්ය මණ්ඩලය නිරෝධායනය කර ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කළා එම PCR පරීක්ෂණ වාර්තාවල ටන්වයි මෙලෙස තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ මේ අතර දකුණු පළාතේ මේ දක්වා කොවිඩ් ආසාදිතින් 5674ක් වාර්තා වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා ආසාදිතින් 2819ක්ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 273ක්ද හම්බන්තොටින් ආසාදිතින් 783ක්ද වාර්තා වී තිබෙනවා ගත වූ පැය 24ක කාලය තුල ගාල්ල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුලද කොවිඩ් රෝගීන් 12ක් හමුව තිබෙන අතර අපරාධුව බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 15ක්ද එල්පීටී සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් 11 දෙනෙකුද ඉමදුව සහ නියාගම ප්‍රදේශයෙන් ආසාදිතින් පස් දෙනා බැගින් වාර්තා වී තිබෙනවා එමෙන්ම සෞඛ්‍යංශ විසින් ලබා දෙන කොවිඩ් එන්නත ඊයේ දින හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සුවසේරේ ගිලන්රත සේවයේ සේවකීන්ට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදු වුණා මේ අතර නිරෝධායන නීති රීති කඩකළ පුද්ගලයන් 187 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් පවතිනවා විශේෂයෙන්ම පවතින කොවිඩ් ව්‍යාප්තිය එවැගේම රෝගීන් ආසාදනය වීමේ ප්‍රවණතාව මේ සියල්ල සලකා බලා නිරන්තරයෙන් නිරෝධායන රීතීන් සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා පසුගිය පැය 24ක කාලය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 187 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා මෙම 187 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ඒ සංඛ්‍යාව 45ක් පමණ වෙනවා මීට අමතරව 21 දෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ අත්අඩංගුවටගෙන තිබෙන 21 දෙනා අතර සම්බාහන ආයතනයක නිරෝධායන රීති උල්ලංඝනය වන ආකාරයට කටයුතු කළ කාන්තාවන් 3 දිනක් සහ පිරිමි පුද්ගලයන් 5 දිනක්ද වෙනවා. ඒ වගේම නිරෝධායන රීතීන් වලට අදාළ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. එදා සිට අද දක්වා කාලය තුළ පුද්ගලයන් 4642 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරෝධායන නීති රීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා ජනතාව කොතෙක් දැනුවත් කරත් මුවා වර්ණ නිසි ලෙස නොපැළඳ ගමනාගමනයේ යෙදෙන පිරිස්ද අපට දැක ගැනීමට හැකි වුණා.
මේ අතර ගාල්ල නගරයේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරන අය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ දින ගාල්ල පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කළා. මෙතර කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ප්‍රකාශිත සෝදිසි අවදි 3 මාර්ගෝපදේශ 90 ඊයේ සිට පහත සඳහන් නියමයන් බලපවත්වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා. ඒ අනුව සමුළු සම්මන්ත්‍රණ රැස්වීම සන්නාම ප්‍රවර්ධන එළඹෙන මැයි 21 වනදා දක්වා තහනම් වන අතර ඉන්පසුව පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව නැවත එය සමාලෝචනය සිදු කරනු ලබන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එමෙන්ම සුපිරි වෙළඳ සැල් महापरिमाण अलविसल मूल्य आयतन रेदिपिली वेलंद सेल सिल्लर वेलंद सेल क्रियात्मक वियुत्ते पारिभोगिक धारितावेन 125 කට යටත්වයි එමෙන්ම සංවෘත ස්ථානවල සහ විවෘත ස්ථානවල පවතින සාද අංග සහ මහජන රැස්වීම සඳහා අවසර නොලැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ එමෙන්ම ආගමික ස්ථානවල ජනතා වේ රැස්වීම නොකළ යුතු අතර සිනමා ශාලා රංග ශාලා ළමා උද්‍යාන පිහිනුම් තටාක පබ් සහ බාර් කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා ඔට්ටු අල්ලන ස්ථාන සහ සම්බහන මධ්‍යස්ථාන මෙම තත්ත්වයේ යටතේ වසා තැබෙනවා. එමෙන්ම හෝටල් තානායම් සහ ආගන්තුක නිවාස ආදීෙහි රඳවා තබාගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවෙන් 50%ක් වනවා. කානිවල් සංගීත සම්දර්ශන වෙරළ තීර සාද උත්සව සඳහාද මේ තත්ත්වයේ යටතේ අවසර නැහැ. එමෙන්ම විවෘත වෙළඳ සැල් පොළ සහ බේකරි වෙළඳ සැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%කට යටත්වයි. එමෙන්ම උසාවි සඳහා මුළු ධාරිතාවෙන් 25%ක් දක්වා ජනතාවට පැමිණීමට අවසර තිබෙනවා. මේ තත්ත්වය යටතේ බන්ධනාගාර රැඳවියන් බැලීමට අවසර නැහැ. පාසල් පෙර පාසල් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙනවා. මේ අතර 2021 මැයි 4 වනදා සිට මැයි 20 වනදා දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබෙන අතර මැයි මාස 20 වන දිනට පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව එය නැවත සමාලෝචනය කරන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. මෙතර ගත වූ පැය 24 තුල ලොව වැඩිම මරණ සහ ආසාදිතින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වුණා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ නවදිල්ලි නුවර වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කිරීමට ඉන්දියා රජය තීරණය කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතින් 1,95,57,457ක් දැක්වෙන අතර ඊයේ දින පමණක් නව ආසාදිතින් 392,488ක් හමුව තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව දැක්ුණේ 3,689ක් ලෙසයි. පාට පක්ෂ ભેද නොබලා මේ අවස්ථාවේදී සියලු දෙනාම එක්ව මෙම කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු මහතා පවසනවා. දැන් ඉන්දියාව වගේ රටක් දිහා බැලුවහම ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අපේ රටේ සියලුම පුරවැසියන් හැටියට ඒ අයගේ යුතුකමක් තියෙනවා. තමන් හැම වෙලේම හිතන්න ඕන තමන් ගාව ඉන්න අනිත් කෙනාට කොරෝනා ඇති කියලා. එතකොට තමයි මේකෙන් අපට බේරෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යංශයට කියලා තියෙන සෞඛ්‍ය සඳහා අවශ්‍ය කරන ඕනම විටක ඕනම මුදලක් ලබලා දෙන්න කියලා. ඒ නිසා දැන් අතරමැදි රෝහල් අලුතෙන් මේ වෙනකොට හදනවා මේ කොරෝනා රෝගීන් ඒ ස්ථානවල රඳවන්න. අපි විපක්ෂයටත් කියනවා මේ අවස්ථාවේ රටක් ගැන හිතලා අපි සියලු දෙනාම එකට ඉඳලා මේ කටයුත්ත මැඩපවත්වන්න කටයුතු කරන්න ඕනේ. දේශපාලනය කරන්න පුළුවන් පස්සේ රටකට උදුරක් ආපු වෙලේ සියලු දෙනාම එකට නැගී ඉඳලා මේ ප්‍රශ්نين විසඳ ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ එන්නත් ලබලා දීමේ වැඩපිළිවෙල අපි දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. දෙවෙනි වටේ ලබලා දෙන්න පහුගිය කාලේ කිව්වා එන්නත් අපේ රටේ නැහැ කියලා දෙවෙනි වටේ ලබලා දෙන්න. ඒ වගේම ඉදිරි කාලෙදී අපි මේ රටේ ජනතාවට හැම වෙලේම කිව්වා ඔබට එන්නත ලබා ගන්න පුළුවන් නම් ලබා ගන්න කියලා. හැබැයි විපක්ෂය අය කිව්වා අපි නම් ලබා ගන්නේ නැහැ කියලා. අපේ රටේ එන්නත් ලබා ගන්න හිටපු ජනතාවත් අජාරමත් කරා. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය අංශයෙන් දෙන උපදෙස් පිළිපදින්න මේ වෙන අය කියන ඒවාට වඩා රසායනික පොහොර මෙරට තුල නතර කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් ආණ්ඩුව අරගෙන අවුරුද්දක් එකමාරක් විතර යනකොට දැන් ඕන්න එකපාරට මතක් වෙලා තියෙනවා මේ රසායනික පොහොර මහ පොළොවට වැටෙන එක එහෙම නැත්නම් මේවෙන් ආහාර නිපදවන එක විස සහිතයි මේක සෞඛ්‍යයට හොඳ නැහැ කියලා. අපිට නම් පේන්න තියෙන සෞඛ්‍යයට හොඳ නැතුව වඩා දැන් රටේ ආර්ථික සෞඛ්‍යය ඉතාම පිරිහිලා තියෙනවා. ආර්ථික සෞඛ්‍යය ඉතාම පිරිහිච්ච නිසා ඒකට විසඳුම් හැටියට රසායනික පොහොර වලින් ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදිලා යන නිසා ඒක වහගන්න
දැන් මේ අලුත් දේශප්‍රේමී මතයක් ගේනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි කියන්නේ ආණ්ඩුවට එක පාට රසායනික පොර භාවිතය තහනම් කිරීමෙන් රටේ වැවිලි කර්මාන්තයේ අර්බුදයකට යන්නේ නැද්ද? අපි කුඹුරු කරන ගොවීන්ගේ ප්‍රශ්නේ පැත්තක තියමු. අපේ පළාත්වල කුඩා තේවතු හිමියෝ කුරුඳු වගාව මේ ආදී වශයෙන් රසායනික පොර භාවිතයේ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ඉන්න වැවිලි කර්මාන්ත හිමියන්ට මේක බලපාන්නේ නැද්ද? නෑ ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට එහෙම රසායනික පොර නතර කරන්න ඇත්ත උවමනාවක් තියෙනවා නේද? මේක රට සහ ජනතාව වෙනුවෙන් නම් කරන්නේ. එහෙනම් මේකට විකල්පයක් අඳුන්වලා දීලා මේක සාර්ථකයි කියලා ඉස්සරහට යන ගමන් තමයි රසායනික පොහොර ක්‍රමක්‍රමයෙන් තහනම් කළ යුත්තේ. මේක ජනාධිපතිතුමාට ඕනවට කරන වැඩක් නෙමෙයි. සමහර අර්ථ දක්වන මේක ඩොලර් ලංකාවේ නැති නිසා විදේශ රටවල් වලට ඩොලර් ගලාගෙන යන නිසා ඩොලර් ඉතුරු කරගන්න ගත්ත තීරණයක් කියලා. ඩොලර් ඉතුරු කරගන්න හරි කමන්නේ හොඳ තීරණයක් ගන්නවා නම් ඇයි අපි ඒක විවේචනය කරන්නේ? සා අපේ රටේ එදා ඉඳලම මුතුන් මිත්තන් වසර ගණනාවක් ජීවත් වුනේ ස්වයංපෝෂිතව ජීවත් වුනේ වස කාලා නෙමෙයි. දේශීයත්වය කරු කරලා දේශීය දේවල් ආහාරයට අරගෙන. ඇයි අපි ඒ යුගයේ ගේන්න හදනකොට විරුද්ධ වෙන්නේ? ඒ නිසා ලැජ්ජයි මහත්තයෝ කරුණාකරලා රටට වින කරන්න හදන්න එපා දේශපාලන වාසිය අරගෙන. රසායනික පොහොර නතර කරලා කාබනික පොහොර හරහා මෙරටේ ගොවියා නගා සිටවන්න ගත්ත වැඩපිළිවෙලේදී කෙටිකාලීනව ගොවියාට යම් අපහසුතාවයක් පත්වී අපි ඒක දන්නවා. කෙටිකාලීනව මේ සිද්ධිය සම්බන්ධව ගොවියාට වෙන අපහසුතාවයේ පිළිබඳව ආණ්ඩුවක් විදියට ආණ්ඩුවේ පසුබිම මම්පියවරු විදියට අපි ඒ ගොවි ජනතාව සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. සේම හැබැයි ඔබ කෙටිකාලීන තත්ත්වය බලන්න එපා. ඔබ දිගුකාලීන තත්ත්වය බලන්න. රුපියල් මිලියන 86ක මුදලක් ව්‍යාජ ලෙස වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ඒකකයේ මගින් ඊයේ දින කටුනායක ගුවන්තුඩු පොලේදී ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි අන්න මේරි තාසන් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු ත්‍රිකුණාමල පාවනාස කුලම් කින්‍යා ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොහු ඩුබායි රාජ්‍ය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මොහු අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ රුපියල් මිලියන 86ක මුදලක් ව්‍යාජ ලෙස තම ගිණුමට ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් 2020 මුල් මාසවලදී ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුවක් වෙත රුපියල් මිලියන 1440ක මුදලක් විවිධ පුද්ගලයින් වෙත එවා තිබෙනවා. ඒ එවා තිබෙන්නේ ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින් විසින් බවටයි වාර්තා වෙන්නේ. ඔවුන් ඇමරිකාවේ සිටින යම් යම් පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුල් වී එම ගිණුම් වලින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරු කිරීමක් සිදු කරනවා. එම මුදල් ලබා ගන්නා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙස ඔවුන්ට නැවත එම මුදල් යවනවා. ශ්‍රී ලංකාවේ ගිණුම් හිමි පුද්ගලයාටද එම මුදල් වලින් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. මේ ආකාරයට ලැබුණු රුපියල් මිලියන 86ක පමණ මුදලක් මේ පුද්ගලයා ලබාගෙන තිබෙනවා. මේ පුද්ගලයා අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයට අයත් ස්වර්ණපාලි ගම්මානයේ පිහිටි භූවැවෙහි ඉපැරණි සොරවාශ්‍රිත පරිසර පද්ධතිය බලධාරීන්ගේ අවධානයට යොමු නොවීම හේතුවෙන් විනාශයට යාමේ පුවතක් අපට වාර්තා වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයට අයත් ස්වර්ණපාලි ගම ගම්මානයේ පිහිටි භූ වැවෙහි ඉපැරණි සොරව ආශ්‍රිත පරිසර පද්ධතිය අනවසර ගොවියන් විසින් වගා කිරීම හේතුවෙන් එම ඉපැරණි ගල් සොරව සහය ආශ්‍රිත පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් නටබුන් විනාශ වීමේ අවධානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ තියෙන්නේ මේ භූවැවේ බිසෝ කොටුව. අතනම ගත්තොත් භූවැව කියලා කිව්වට මේක පැරණි පරාක්‍රම සමුද්‍රයේම තිබ්බ බිසෝ කොටුවක්. අතනම ගත්තොත් දැන් කිලෝමීටර් 12.38යි වැව් කණ්ඩිය තියෙන්නේ. ලංකාවේ තියෙන දිගම වැව් කණ්ඩිය කියලා තමයි සලකන්නේ. හැබැයි අපි කරපු ගවේෂණයේදී අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා අතීත පරාක්‍රම සමුද්‍රයේ වැව් කණ්ඩිය අද වගේ දෙගුණයක් විශාලව තිබ්බා කියලා. අතනම මේ වගේ තියෙන සාධක විදිහ තමයි අපි මේ පෙන්වන්නේ. අතනම දැන් මේක ගත්තාම විනාශ වෙලා අද වෙනකොට මේ වැව් කණ්ඩිය අතහැරලා තියෙන්නේ. 92 කැණීම් කරපු එකක් මේක. ඒගොල්ලෝ සංරක්ෂණය කළා ලංකාවේ තියෙන හොඳ බිසෝ කොටුවක් විදිහට සලකලා තියෙනවා මේක. හැබැයි අද වෙනකොට මේක වනාන්තර වෙලා
මෙලෙස මෙම පුරා විද්‍යාස්ථානයේ කිසිදු බලධාරීකුගේ අවධානයට ලක් නොවි කැලෑවැද විනාශ මුඛයට යමින් අනවසර වගාකරුවන්ගේ රජදහනක් බවට පත් වී තිබීම ඉතා කනගාටුවට කරුණක්. පැරණි සොරව වලින් අල්පට අද දැක ගන්න තියෙන ඒ සොරව පමණයි. වෙන සොරවක් ලංකා ඉතිහාසයේ නැහැ. ඉතින් ඒක දැනට හේන් ගොවිතැන් කරන අය ගොවියෝ ඒ ස්ථානය විනාශ කරලා තිබෙනවා. ගස් කොළන් පුච්චලා ගස් කපලා දාලා සොරව මේ බාන්ටක විනාශ කළ සොරවෙත් දැනටත් ගල් ගැලවිල ගිය බවට මේ වෙනතෙක් තාම ඒකට පිළිතුරක් ඒ වගේම ඒකට පිළිසරණක් උනේ නැහැ. දේශපාලඥයෝ ඒ වගේම රටේ නිලධාරීන් රටේ රාජ්‍යරුව මේ පැරණි දේවල් වලට අතහිත දෙන්න ඕන ඒකක්වත් සිදු වෙලා නැහැ මේ අපේ පළාතේ ඒ ඔක්කොම විනාශස්තභාවයට පත් වෙලා යනවා පොදු ප්‍රවාහනයේදී සහ ගුවන් ගමන් වලදී ක්‍රියාත්මක කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සහ නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. හෙටින් ආරම්භ වන රාජකාරී සතිය තුළ ඔබ මේ පිළිබඳව අවධානය යොමු කරන්න. තෙවන රැල්ලේ කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වීමත් සමගම මෙවන විට සෞඛ්‍ය අංශ සහ මීට අදාළව කටයුතු කරන සියලු අංශ දැඩි නීති රීති සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ගුවන් මගින්ගේ මෙන්ම පොදු ප්‍රවාහන සේවා කටයුතු වලදීද මගින් සීමා කිරීමට සහ දැඩි මාර්ගෝපදේශ නීති අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන යා හැකි මගින් සංඛ්‍යාව 75කට සීමා කර ඇති බව වාර්තා වනවා. පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැරකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සමාජිකින්ද ඇතුළත්ව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75කට සීමා කර ඇති බවයි. ඉදිරි සති දෙක කාලයක් සඳහා මෙම තත්ත්වය බලපැවැත්වෙනවා. මෙතර පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගින් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් වන බවට මෙවන විට මාර්ගෝපදේශ නිකුත් වී තිබෙනවා. මෙම සීමාව ඉක්මවා මගින් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියදුරන් කොන්දොස්තරවරුන් මෙන්ම බස් රථ හිමිකරුවන්ද අවධානය යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා. විශේෂයෙන්ම හෙට දිනය කාර්යාල දිනයක් වන බැවින් හෙට දිනේදී ඔබ සිය සේවා ස්ථානවලට පැමිණීමේදී මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න. ඇතැම් විට බස් රථ රියදුරන් සහ බස් රථ කොන්දොස්තරවරුන් වැඩි සංඛ්‍යාවක් මගින් සිය බස් රථයට නංවා ගැනීමට උත්සාහ කරාවි. එවිට ඔබට ඊට විරුද්ධ වීමේ සහ ඒ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතියක් පවතිනවා. ඇතැම් විට ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් බස් රථයක පැමිණියහොත් එහිදී බස් රථයේ කොන්දොස්තරවරයාට සහ රියදුරාට මෙන්ම ඔබටද නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙනවා. මේ නිසා හෙට දිනේ සිට කාර්යාල සඳහා ඔබ සේවාවට පැමිණෙන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න. මේ අතර ඊයේ දිනේ බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 12ක් ආවරණය වන පරිදි යුද හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් සිදු කළා. එෙහිදී එම ස්ථානවලින් ඇතුළුවන සහ පිටවන වාහන 500කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කරමින් පුද්ගලින් දහසකට අධික පිරිසක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේදී හෙළි වී තිබෙන්නේ අදාළ වාහනවල ගමන් කළ 250 දෙනෙකු පමණ නිරෝධායන නීතිවලට අනුගත නොවීමින් කටයුතු කර ඇති බවයි. ඔවුන්ට දැඩි ලෙස මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති අතර ඉදිරියේදී නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විශේෂම ප්‍රවාහනයේදී නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ මාලාවන් පිළිබඳව ඔබ දැඩි ලෙස අවධානය යොමු කරමින් කටයුතු කරන්න. රෝගය වළක්වා ගැනීමටත් නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී පුද්ගලයෙකු නොවීමටත් ඔබ වග බලා ගත යුතුයි. දැන් අවධානය රටවට අපවත් කිහිපයක් වෙතයි.
වැන්රතයක් සහ තීරෝදරතයක් අනතුරටපත් වීමෙන් ත්‍රීරෝදරතේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතලත්වය ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්වේ මූලික රෝහල වෙත යවා තිබෙනවා. වැන්රතයේ රීදුරුගේ නොසලකිලිමත් රියදාවනිය සහ අධික වේගය අනතුරට හේතු වී ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්නන්ද පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හයනක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. होमागम तलगल प्रदेश गृहभांड सह विदुली उपकरण अलविसलक रात्रिये अतिवो हदिसी गिन्नकिन एम अलविसल पावत्वागनगिये दिमहालगोडनगिल्ल संपूर्णेन गिनगिन विनाश वी तिबेनवा गिन्नट हेतु मेतेक अनावरणे वी नोमति बवाई पोलिसिय प्रकाश कले कोरोना वसंगतेन पीड़ा विदिन इंदिये जनतावट निदुक नीरोगी सुवे प्रार्थना करमीन पूज्य ओमल्पे हिमियन सह महासंगरत्ने एक्व धर्मायतन बोसमिदु इदिरिपीट रतन सूत्रे देशना किरीमे पिनकमक पवत्वा तिबेनवा. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. යලිත් හමු වෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.